හරි ළමයි. දැන් ඔයගලන්ට මේ පේන්නේ දණ්ඩ චුම්බක දෙකක්. ඒවායේ උත්තර ධ්‍රවයන් සහ දක්ෂිණ ධ්‍රවයන් පිහිටා තියෙන ආකාරය. මේ තියෙන දණ්ඩ චුම්බක දෙකම ඒවා උත්තර ධ්‍රවයන් එකිනෙකට මුහුණලා පිහිටලා තියෙන ආකාරයක් ඔයගලන්ට දකින්න පුළුවන්. දැන් මම ඔයගලන්ට ඉස්සෙල්ලා පෙන්නන රූප සටහනේ දකින්න හම්බෙනවා මේ ප්‍රැක්ටිකල් එකේ මුලින්ම ඔයගලන්ට මේ දණ්ඩ චුම්බක දෙකේ කොහොමද ඒවා බලරේඛා ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි දන්නා චුම්බක ශේෂ්ත්‍රයක් ඒවට තියෙනවා. ඒතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය අපිට බලන්න පුළුවන් යකඩ කුඩු වගේ ද්‍රව්‍ය පාවිච්චි කරලා මේවා චුම්බක ශේෂ්ත්‍රයන් පිහිටන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු මේක කොහොමද චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පිහිටන්නේ කියලා මේකේ චුම්බකයේ හරහා. ඒතකොට පේනවා මම තියලා තියෙනවා මාලිමාවක්. මේ මාලිමාව ඇසුරෙන් මම මේ විදිහට ලකුණු කරගන්නවා අදාළ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. දැන් හොඳට බලන්න මේ මාලිමාවේ කටුව ඔයගලන්ට ඊතලකින් පෙන්නනවා. ඒ කටුවට අනුව කොහොමද චුම්බක ශේෂ්ත්‍රය පිහිටන්නේ කියලා. මම ඒක මේ විදිහට දිගටම ලකුණු කරගෙන යනවා. දැනටමත් ගොඩක් ලකුණු කරලා තියෙන රේඛා. මේ රේඛා දිහා හොඳට බලන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ හැම රේඛාවකම ගමන් කරන්නේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවය දක්වා. ඒ කියන්නේ ළමයි මේ චුම්බක බල රේඛා මේ විදිහට ඇඳහම මම දැන් පෑනෙන් ඇඳලා තියෙන මේ චුම්බක බල රේඛා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒවා ඊතල හිස මගින් පෙන්නුම් කරන්නේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවය දක්වා චුම්බක ශේෂ්ත්‍රයේ බල රේඛා විහිදී ඇති ආකාරය. මේකේ අපිට දකින්න පුළුවන් මේ එකිනෙකට මුහුණලා තියෙන උත්තර ධ්‍රවයන් දෙක ගත්තාම ඒවැ බල රේඛා එකිනෙකට කපාගෙන නැති වෙන විදිහට ඈත් වෙන පරිදි චුම්බක බල රේඛා විහිදිලා තියෙනවා මේකේ මැදින් ඕගලන්ට හරියටම දකින්න පුළුවන්. හරි, අපි තවත් චුම්බක බල රේඛා ලකුණු කරගමු. එතකොට මේ බල රේඛා වලට අපි දැන් යකඩ කුඩු වගේ ශේෂ්ත්‍රය දකින්න පුළුවන් යමක් ද්‍රව්‍යයක් මේකට එකතු කරනවා. දැන් අපි යකඩ කුඩු මේ විදිහට ඉහගෙන යනකොට අපිට එකපාර ඍජුව චුම්බක බල රේඛා හරියටම දකින්න බෑ. නමුත් අපි මේකේ සම්පූර්ණම යකඩ කුඩු ටික ඉහලා මේ විදිහට ඊළඟට බලමු අපි කොහොමද මේකේ චුම්බක බල රේඛා අපි නිරීක්ෂණය කරගන්නේ කියලා. හැබැයි දැනටමත් ඕගලන්ට පැහැදිලිව පේනවා ඇති චුම්බක ශේෂ්ත්‍රය පිහිටලා තියෙන ආකාරය අනුව ඒවැ රේඛා යම්කිසි මට්ටමකට නිරූපණය වෙනවා. දැන් මේකේ අවධානය යොමු කරන්න ඕගොල්ලෝ මේක උත්තර ධ්‍රවයන් දෙක තමයි ලං කරලා තියෙන්නේ. එතකොට බල රේඛා කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියලා. හරි, මේ විදිහට අපි කොල්ලේට තට්ටුවක් කළාම දකින්න හම්බෙනවා චුම්බක බල රේඛා විහිදී යන ආකාරය. තුරමාට පේනවා උත්තර ධ්‍රවයන් දෙක මේ විදිහට බල රේඛා ඈත් වෙලා තියෙනවා එකිනෙකට. නමුත් උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවය දක්වා තමයි බල රේඛා විහිදිලා තියෙන්නේ. මේකෙන් පස්සේ අපිට පුළුවන් ළමයි බලන්න උත්තර ධ්‍රවයයි දක්ෂිණ ධ්‍රවයයි එකිනෙකට යාකලහට පස්සේ මොන වගේ බල රේඛා ව්‍යාප්තියක්ද ඇති වෙන්නේ කියලා. හරි, ඉස්සල පරිදිමයි ළමයි දණ්ඩ චුම්බක දෙකක් තියලා තියෙන්නේ. මේ දණ්ඩ චුම්බක දෙක ඔයගලන පේනවා ඇති උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවයයි තියෙනවා. දැන් මම ඉස්සෙල් ආකාරයටම චුම්බකය මත මේ මාලිමාව තියලා ඒකේ කටුව කැරකෙන ආකාරයට අනුව අපිට පුළුවන් බල රේඛා මේ විදිහට ලකුණු කරගන්න. ඔයගලන බැලුවොත් හොඳට පේනවා ඉස්සෙල්ලා දැක්ක රූප සටහනට වැඩිය මේකේ තියෙන වෙනසක්. ඒ තමයි චුම්බක බල රේඛා උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවය දක්වා යනකොට අර උත්තර ධ්‍රවයයි දක්ෂිණ ධ්‍රවයයි අතර බල රේඛා එකිනෙකට හමු වෙන පරිදි තමයි විහිදිලා තියෙන්නේ. ඒක තේරුම තමයි ද්‍රවයන් අසමාන, කියන්නේ විජාතීය ද්‍රවයන් තියෙන චුම්බක දෙයක් එකිනෙකට ලං කළොත් චුම්බක ශේෂ්ත්‍රය
පිහිටන ආකාරයට තමයි මේ බල රේඛා අපිට ඇඳ ගන්න පුළුවන් උනේ. අපි ඉස්සෙල්ලා වගේම මේකටත් යකඩ කුඩු ගිහලා බලමු කොහොමද චුම්බක බල රේඛා ව්‍යාප්ත වෙන්නේ කියලා. මේකේ බල රේඛා බලද්දී හොඳට ඉස්සෙල්ලා අඳපු රූප සටහනත් එක්ක මතක තියාගත්තොත් ඔයගොල්ලෝ ගොඩක් පැහැදිලි වෙනවා. දැන්වත් ඔයගොල්ලෝ යම් තාක් දුරකට පේනවා ඇති. මේ විදිහට තට්ටු කළාම මේ කොළයට බල රේඛා පැහැදිලිව දකින්න පුළුවන්. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති බල රේඛා ටික ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය අනුව දක්ෂිණ ද්‍රවයේ සිට උත්තර ද්‍රවයේ දක්වා